ජේසුස්වෙන්දයි. ඉතින් අද මම ඔබ සමග කතා කරන්න යන දවසේ සිතුවිල්ල වාතාවරණය වෙනස් කරන දෙවිඳු. ඉතින් මේ කාලේ ඔබත් මමත් යම් අමාරු වාතාවරණයක අමාරු කාලයක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අද දෙවියන් වහන්සේ අපට කතා කරන්න යනවා යෝග්‍ය ජීවිතේ කතාවේ අපේ සෑම වාතාවරණයක් උන්වහන්සේ වෙනස් කරන්න යනවා. පටන් ගැනීමට වඩා අවසානයේදී උන්වහන්සේ බොහෝසේ ආශිර්වාද කරනවා දෙවියන් වහන්සේ. ඉතින් ඔබත් මමත් මේ කාලේ දියා බලද්දී ලෝකේ දියා බලද්දී අමාරු තත්ත්වයක ඉන්නවා වෙන්න පුළුවන්. ප්‍රශ්නත් එක්ක පොරබැදීම් එක්ක අපි පීඩාකාරී කාලයන් එක්ක අපේ ජීවිතේ දවස ගන්න ගෙනියනවා වෙන්න පුළුවන්. නමුත් මෙතන දෙවියන් වහන්සේ කියනවා අපේ වාතාවරණ උන්වහන්සේ වෙනස් කරන්න යනවා කියලා. ඉතින් මම ඔබත් සමග බෙදා ගන්න කැමති බයිබල් පදයක් යෝබ් 42:12. මිසෙස් ස්වාමින්වහන්සේ යෝග්ගේ පටන් ගැනීමට වඩා ඔහුගේ අන්තිමේට ආශිර්වාද කළසේක. උන්වහන්සේ මෙතන යෝග්ගේ ජීවිතය තුළ කියන්නේ උන්වහන්සේ යෝග්ගේ පටන් ගැනීමට වඩා අන්තිමට ආශිර්වාද කළා කියනා කාරණාවයි. ඉතින් යෝබ් කියන්නේ යෝග්ගේ ජීවිතය තුළ යෝබ් ඉතාමත් දෙවියන් වහන්සේ ආශිර්වාද මත කරපු පුද්ගලෙක්. හැබැයි යෝබ්ට එක පාර්ට කුෂ්ඨ රෝගයක් ඇදිලා යෝබ් ගොඩක් රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒ රෝගී තත්ත්වයත් එක්ක යෝබ්ගේ ජීවිතේ හැම දෙයක්ම නැති කර ගන්නවා. යෝබ්ගේ ධර්මන් මිය යනවා. යෝබ්ට තිබ්බ සත්තුන්ගේ වගාවන් නැති වෙලා යනවා. යෝබ් ආශිර්වාද ලබාගත් සෑම කාරණාව යෝබ්ගේ ජීවිතෙන් නැති වෙනවා. අන්තිමට යෝබ්ගේ විඳින පොර යෝබ්ව අතහැරලා යනවා. නමුත් යෝබ් එකද විශ්වාසවන්ත තදින් ජීවිතය අල්ලගත්තා. ඒ දෙවියන් වහන්සේව මොන ප්‍රශ්නේ මොන පීඩාව ආවත් එයා දෙවියන් වහන්සේ කියන කෙනාව අවිශ්වාස කරන්නවත් දෙවියන් වහන්සේ කියන කෙනාව විශ්වාස නොකර ක්‍රියා කරන්නවත් ගැත්තේ නැහැ. එයා නොකඩව දෙවියන් වහන්සේ තුල යාඥා කරා. එයාට මොන රෝගයක් ඇතුළත් මොන පීඩාවක් ආවත් එයා කරේ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත තදින් අල්ලගන්න එක. එයාට එක බයිබලයේ කාරණාවට අනුව එයාට එක වෙලාවක එයාගේ භාර්යාව කියනවා ඔයා ඔය දෙවියන් වහන්සේලා තත්තල එන්න කියලා. නමුත් එයා භාර්යාව කියන වචනයට ක්‍රියා නොකර එයා එතන භාර්යාව එහෙම දාලා ගියත් එයා දෙවියන් වහන්සේ කියන කෙනාව අත්හැරියේ නැහැ. ඉතින් ඒ වගේ තමයි අපිත් අමාරු කාලයන්වල අපි අමාරු වාතාවරණවල මේ කාලේ ඉන්න වෙන්න පුළුවන්. අපේ සෑම කාරණාවක් නැති වෙලා වෙන්න පුළුවන්. මේ වෙලාවේදී අපේ ව්‍යාපාර අඩපණ වෙලා වෙන්න පුළුවන්. අපේ ව්‍යාපාර නැති වෙලා වෙන්න පුළුවන්. අපේ පවුල තුළ අසමදානයක් ඇති, ප්‍රීතියක් නැතුව ඇති, අපේ ප්‍රශ්නත් එක්ක එකමමත් එක්ක ඉන්න වෙන්න පුළුවන්. හැබැයි අපි ප්‍රශ්න කරදර අපේ ජීවිතේට ඇද්දි අපි පොරබැදීමක් ඇද්දි අපි ප්‍රශ්නත් එක්ක පීඩාවත් එක්ක දුක් විඳ පරිමෙම කරන්න අපි දෙවියන් වහන්සේ ඈත් වෙනවා. අපි දෙවියන් වහන්සේ යාඥා කරන එක නවත්තනවා. අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන එක නවත්තනවා. නමුත් යෝබ්ගේ ජීවිතය තුළ යෝබ්ට මොන ප්‍රශ්න මොන පීඩාව කෙතරම් ආවත් එයා කොච්චර රෝගී තත්ත්වයකින් හිටියත් එයා දෙවියන් වහන්සේ කියන කෙනාව අත්හැරියවත් දෙවියන් වහන්සේ කියන කෙනාව විශ්වාස කරේවත් නැතුව හිටියේ නැහැ. ඒලා වැඩි වැඩියෙන් දෙවියන් වහන්සේ යාඥා කරා, වැඩි වැඩියෙන් දෙවියන් වහන්සේ විශ්වාස කරා. ඉතින් යෝබ්ගේ ජීවිතය වගේ දෙවියන් වහන්සේ නැති වුණ දෙයට වඩා යෝබ්ට ඊටත් වඩා දෙගුණයකින් උන්වහන්සේ ආශිර්වාද කරා. එයාට නැති වුණු වගාවට වඩා, නැති වුණ දේවල් වලට වඩා දෙවියන් වහන්සේ බොහෝසේ ආශිර්වාද කරා. ඉතින් ඒ දෙවියන් වහන්සේ යෝබ් තදින් අල්ලගෙන දෙවියන් වහන්සේ බොහෝසේ යෝබ් විශ්වාස කරපු නිසා ඉතින් අපිත් අපේ ජීවිතේ මේ කාලේ අපි ප්‍රශ්නත් එක්ක පීඩාවත් එක්ක අපි දුකත් එක්ක මොනතරම් පොරබැද අපි දෙවිඳුන් කියන කෙනාව විශ්වාසයෙන් තදින් අල්ලා ගන්න ඕනේ. හැමතිස්සෙම විශ්වාස කරන දෙවියන් වහන්සේ මගේ ප්‍රශ්නෙට පිළිතුරයි. දෙවියන් වහන්සේ මට මේ දේට විසඳුම දෙයි. දෙවියන් වහන්සේ මට මේ දේ ලබා දෙයි කියන දේ. ඉතින් අපේ අවශ්‍යතාවයන් නැති අපි බොහෝ පීඩාවන් එක මොන විදිහට පොරබැද්ද හැමතිස්සෙම අපි දෙවිඳුන් විශ්වාස කරමින් අපේ ගමන යන්න ඕනේ. අපි දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕනේ. අපේ කාරණා අපි දෙවියන් වහන්සේට පොරබැදලා මොරගසලා ඉල්ලන්න ඕනේ. ඉතින් අපේ ජීවිතේ අපි මොනතරම් ප්‍රශ්නත් එක්ක මොනතරම් පීඩාවන් එක්ක හිටියත් ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබේ වාතාවරණය වෙනස් කරන්න යනවා. තිබ්බටත් වැඩිය, නැතුණ දෙයටත් වැඩිය බොහෝ දේ දෙවියන් වහන්සේ ඔබට දෙගුණ තෙගුණ කරලා ආශිර්වාද කරන්න යනවා. ඉතින් පටන් ගැනීමට වඩා දෙවියන් වහන්සේ ඔබට අවසානයේදී ආශිර්වාද කරන්න යන විට ඔබ පළමුවෙන්ම විශ්වාස කරන දෙවිඳුන්, ඔබ මිනිසයන්ට වඩා ඔබ දෙවිඳුන්ව විශ්වාස කරන්න. දෙවිඳුන්ව විශ්වාස කරන කල්ලි යෝබ්ට ආශිර්වාද කළා වූ දෙවියන් වහන්සේ ඔබට එසනින්ම එකනින්ම ආශිර්වාද කරන්නා වූ දෙවියන් වහන්සේ. ඉතින් මේ කාලේ අපි විශ්වාස කරමු දෙවියන් වහන්සේ අල්ලගෙන මේ ගමන ජයග්‍රහණී ගමනක් කරගන්න. අපි දෙවියන් වහන්සේ තුළ විශ්වාසවන්තව ගමන් කරන්නව ගමනක් ගෙනියන්න. ඉතින් දෙවියන් වහන්සේ අපේ එකම පිළිතුරයි. ඔබ විශ්වාස කරන්න මේ කාලේ ඔබේ නැතුණ දෙයට වැඩිය දෙවියන් වහන්සේ බොහෝසේ ඔබට ආශිර්වාද කරන්න යනවා කියලා. ඉතින් සියලු දෙනාට ජේසුස් පිළිතුරයි.